සුබ දවසක් අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ගර්භණී කාන්තාවකට කරන ස්කෑන් පරීක්ෂණ පිළිබඳව. අපි කවුරුත් දන්නවා ස්කෑන් පරීක්ෂණය කියන එක අද කාලේ බොහොම සුලභව ගර්භණීභාවය තුළ අපි සිදු කරන පරීක්ෂණයක්. එතකොට ස්කෑන් වර්ග දෙකක් තියෙනවා. ඒකෙදි කරන්නේ එකක් තමයි කාන්තාවගේ ගර්භාෂයේ තුල තියෙන කල්ලය දෙස බලා ගැනීමට යෝනි මාර්ගය තුලින් කරන ස්කෑන් පරීක්ෂණක් තියෙනවා. සමහර වෙලාවට උදරය තුලින් උදර කුහරය හරහා කරන ස්කෑන් පරීක්ෂණත් අපි කියනවා. යෝනි මාර්ගය හරහා කරන පරීක්ෂණ වලට අපි ට්‍රාන්ස් වැජයින ස්කෑන් කියලා කියනවා. අපි උදර කුහරය හරහා කරන උඩින් මතුපිටින් කරන පරීක්ෂණ කියනවා ට්‍රාන්ස් ඇබ්ඩොමිනල් ස්කෑන් කියලා. කලරයට මුල්ම කාලෙදී, ඒ කියන්නේ ගර්භයට මුල්ම අවදියේදී අපි කරන්නේ ට්‍රාන්ස් වැජයිනල් ස්කෑන්. ඒකෙදී අපිට ඇත්තටම ඉතාම මහෝපකාරී වෙනවා මේ ශබ්ද තරංග වලින් අපිට කලලය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මුල්ම අවස්ථාවේදී යම්කිසි කාන්තාවක් ගැබ් ගත්තහම අපි මුල්ම අවස්ථාවේ කරන ස්කෑන් පරීක්ෂණයෙන් අපිට බලා ගන්න පුළුවන් මෙම කලලය ගර්භාෂයේ තුල පිහිටනවද නැත්නම් පිටද පිහිටලා තියෙන්නේ කියලා ගොඩක් වෙලාවට සහ එම කලල සංඛ්‍යාව අපිට අඳුර ගන්න පුළුවන්. ඒ වගේම අපි කියන මේවට කියන early scan කියලා. ඒකෙදී අපිට ඉතාම වැදගත් වෙනවා ඒක. සහ අපිට තව ටිකක් සති 11ක් සති 13ක් විතර යනකොට අපිට ස්කෑන් පරීක්ෂණ ලක් කරලා අපිට හිතන්න පුළුවන් නිවැරදිව දින අවබෝධ කරගන්න. අපි ඒකට කියනවා ඩේටින් ස්කෑන් කියලා. මොකද මේ ඩේටින් ස්කෑන් එක ඉතාම වැදගත් වෙන ගොඩක් අය සුද්ධීම අක්‍රමවත් වෙච්ච මව් කෙනෙක්ගේ හෝ සමහරට ඔසප්පීමේ චක්‍රය පිළිබඳ නිවැරදි මතකයක් නැති අම්ම කෙනෙකුට අපි සති 11 13 අතර කාලය තුළ ස්කෑන් පරීක්ෂාවට ලක් කරලා බලනවා කලලයේ ප්‍රමාණය. එහි ගොඩක් කලාවට අපි බලනවා කලලයේ සයිස් එක බලලා අපි ඒක නිර්ණායක වලින් අපි මැනගෙන අපි ඒක තීරණය කරන කවදද නිවැරදිම දවස කියලා. බබා ගේ the expected date of delivery, ඒ කියන්නේ බබාගේ ප්‍රසූතය සම්පූර්ණ කරන්න හොඳට මේරීමට පත්වන කාලය අපිට දිලිව කරන්න ඕන කාලය පිළිබඳ හොඳ අවබෝධයක් ගන්න නම් සති 11 13 අතරදී කරන ස්කෑන් එක වැදගත් වෙනවා. ඊට පස්සේ අපි කරනවා ඇනෝමලි ස්කෑන් එකක්. අපි ඒක ඇත්තටම කරන්නේ සති 20 දී වගේ තමයි කරන්නේ. ඒකෙදි කරන්නේ යම්කිසි කලල යම්කිසි අඩුපාඩු තියෙද කියලා එක මයින් එක තමයි ඇනෝමලි ස්කෑන් කියලා කරන්නේ. ඒකෙදි විශේෂයෙන්ම භ්‍රුණයාගේ හෘදේ වස්තුව සම්බන්ධව එතකොට මොළය සහ වෙනත් අවයව වල අඩුපාඩු තියෙද කියන එක බලන එක තමයි අපි කරන්නේ. සාමාන්‍යයෙන් හෘදේ වස්තුවේ අඩුපාඩු වඩා නිල්වැල්දිව නිර්ණය කරගන්න පුළුවන් සති 24 දී කරන ස්කෑන් වලදී. තවදුරටත් අපි ස්කෑන් ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් අපි සති 28, 32, 34, 36 වගේ කාලවලදීත් අපි මව ගර්භණී මව ස්කෑන් පරීක්ෂණ ලක් කරන විශේෂයෙන්ම growth එක බලන්න, ඒ කියන්නේ වර්ධනය බලන්න. මොකද නිතරම අපි බලනවා කලලේ භ්‍රූණයාගේ හිස, එතකොට උදරය, ඊට පස්සේ කකුල් වල ෆීමල් ලෙන්ත් එක, කකුලේ ශෝණිමය කලාව ඉඳලා දනහිස දක්වා තියෙන යස්තියේ දිග, ඒ වගේ දේවල් වලින් අපි ගොඩක් වෙලාවට නිර්ණය කරන බබාගේ වර්ධනය කොහොමද කියලා. ඊට අමතරව අපි උල්බ තරලය, ඒ කියන්නේ ලයිකෝ ප්‍රමාණය, ලේසැප්පෙවු මේ වගේ දේවල් වල අනුව තමයි වර්ධනය වගේම බබා යම්කිසි කලලය යම්කිසි මාවගේ රෝගී තත්ත්ව ප්‍රෙෂර් දියවැඩියා වගේ තත්ත්වද කලින් අපි ගන්න තීරණ ඉදිරිව ගන්න අපි ප්‍රසූත කරන්න අපි සූදානම් වෙනනම් අපි ගොඩක් කරට වර්ධනය වගේම කලලයේ ඇතුළේ තියෙන තර්ජනාත්මක භාවයේ අවබෝධ කර ගැනීමත් අපි ස්කෑන් පරීක්ෂණ සිදු කරනවා. එතකොට මේ ස්කෑන් කියන්නේ සාමාන්‍යයෙන් කලලයට කිසිදු හානියක් නැති කලලය පිළිබඳ නිරෝගීතාවය පිළිබඳව එම භ්‍රූණයා ප්‍රසූත කරන්න සුදුසු කාලය තෝරා ගැනීම සඳහා ඉතාම වැදගත් වන එදිනෙදා පාවිච්චි කරන ඉතාම වැදගත් පරීක්ෂණ වර්ගයක්. ස්තුතියි.